යි පොවාන්ඩ ෙක්වන්නේ ස්වාතිනරූපවාහිණනි සෙවේ මධ්‍යහන ප්‍රෝර්ථ විකාශවය සමකයෙන් ප්‍රථමයෙන් ප්‍රෝෘතිී ශරස්ථල ඇදිරියී ඇති තැන්වල බෙළඳ සැල් විවෘත කලත් නීතිය තධින්ම ක්‍රාත්මක කරන්න. ශේස්ත්‍ර කිහිපේක සංහර්ධනය ගැන ඉන්දු ශ්‍රී ලංකා අවධහනය. කොරණා පාලනයට මහජන සහය අත්‍යවශ්‍ය බව අවධහරණය කිරින්. මහනුවර ඉදිකිරීම් බිමක සිද වූ අනතුරගින් දෙදෙනෙකුමරුට වෛරසේ දෙවන අදිරට මුහුණ දෙන්න යුරෝපේයට ලෝක සෞක්කෙන් උපදෙස් දැන් දේශව පවාත් නිරෝදායන ඇදිරණීතිය පණවාඇති ප්‍රදේශවල සියලෝ ආහාර ද්‍රව්‍ය අලිපිසැල් හා ඔසු සැල් අද ඩවාාත්‍රී දහය දක්වා විවෘතව තැබීමට පියවර කිනෙතිබෙනවා. එහිී චොනතාව වගකිමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි පොලස් මාධ ප්‍රකාශක නියෝජච පොලිපති ආජෙත් ්‍රරහණ බතා පවසන්නේ. නිරෝධයන ඇදිර්ණීතිය අද දිනේත් ගම්පාදිිශ්්‍රීකෙ පොලස්ව සම් දහනමයක් කාශිතව ක්‍රියාත්මක වෙන උදෑසන අටේසිට රාත්‍රී දදායදක්වා කාලය තුළ. ඇඒ දාාහතරක කාලයක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්්‍ය සපේන වෙළඳද සැල් විශේෂෙන්ම සතුස්ස සමපකාර වෙළන්සැල් සුපිරි වෙළන්සැල් ඇතුළු එම ආයතරන විෘත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඔසු සැල් සහ ෆාම විවෘතකිරීමට අවස්ථාව ලබදී තිබෙන. මෙම කාලේ තුළ ජනතාවට තමන්ගේ අධ්‍යවශ්‍ය පාරිභෝගය ද්‍රව්්‍ය, වෂද මිලදී ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා අදදිනේදී ඒටයුතු සලසුම් සහගවසිදුරන්නෙල ඉල්ලා සිත්නා විශේෂෙන්ම දවසිතුම් හතර පරක් එලියටයන්ට උත්සාහ කරන්න එපා එක පාරක් එළියට ගිහිල්ලා මේ බාණ්ඩ මිලදී ගැනීමට කටයතු කරන්නේ අද උදස්න වෙන විට තවත් කොරුණා ආසාධිතයන් හැතෑ හතර දෙකු හඳරක්කි නති බ ොID-19 පැතරීමවැලැක්වීමේ ජාතික ක්‍රාන් විත මධ්‍යස්ථානය සඳහන් කලා. ේ හදදුනාගත් ආසාධතින් හැත්තෑ හත දෙනා අතරින් හය දෙෙනකු විදේශනි සිට මෙරටට පැමිණ නිරෝධායිනයට එක්ව සිටේ පුදගලයිින්. සසු හැට අට දෙෙන මනිුවන්කුඩ ඇංගලුම් කම්හල සේවකින් ලගින් නසුර කළ පුදගලින් වනවා එනුව මිුව ගොඩ ඇංගලුම් කම්හලේ කොවිත්්පොකරේ ආසාධතිින් සංඛාව එදහස් හත්සය අනුවක දක්වා ඉහලගියා. ඉන් එක්දහ හල එක් දෙෙකු ඇගලුම් කම්හල සේවකින් වන අතර සසු හත්සය පනස් දෙෙන ඕන්ගේ ආශ්විතින් වනවා. එයනුව මේදක්වා මෙරටින් වාර්තාාව ඇති කොරනා රෝගින් සංඛ්‍යාව පන්දහස් දෙය හතෙස් හතක් ඉන් තුන්දහස් තුන් සයාසූ දෙෙකු පූර්න සුවය ලබා රෝහල් වලින් පිටවගොස් ඇති අතර තවත් එක්දහස් අටසය පනස් එක් දෙෙනකු, රෝහල් කිහිපේක ප්‍රතිකාර ලබමින්සෙටනවා. වෛද අික්ෂණයටතේ පසුවන පුදගලින් සංඛාව, තුන් සිය විසි දෙකක්. ර ෝගෙන් ස්ථානකේපේකින් වර්තා වෝද වරසේ සමාජකත වී නැති බව, සෞඛ මාත්‍යශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජෛරුවන් බන්ටාර්මහතා පවසනවා. ඒෙත් ජනතාව දැඩි අවධනෙන් හා, සැලිකලිමත්ව කටයුතු කළයුතු බවයි ඒමහතා වැඩදුරටත් පෙන්වා දෙන්නේ. මේ ආසාධිතයන් අපිට කොහෙටද පැතිරිලා තියෙන්න්නේෙ සහ. යම් කිසිවිදීකින් රෝගය පොසිටව් එමතන් රු ිසභිජය තියනවයි කියලා හොයා ගත පිCRර් පරිචණ පොසිටිවෙ කෙන කමුණ. ඒාව මේ පොකුරින් මුලට එහමතන් මිනුවන් ගොඩ බැන්ඩික් ආයතනය යම්කි සම්බන්තාවයක්ක් ඔයා ගන්න පුළොන්වෙලා තියෙනවා.ඒ නිසා ෞඛ්‍යමාත්‍යංශයේ දැඩිව විද්‍යාත්මක හේතු පදනම් කරගෙන විශවාස කරනවා මේ රෝගය තාමත් සමාජගත වෙලා නැහැ කියලා. දැන් අපි මේ රෝගීන් වාර්තාවීම අසීමිතව ඉහලයාම දකින්නේනේ ඒ නිසා සෞඛ්‍යමාතංශ දැඩි ලෙස විශවාස කරවා මේ පොකුරත් දැඩි උත්සාහයක් දරුවත් අපිට හොඳින් කළමනා කරණය කරගන්න පුුවන්කිර. ඒ සඳහා මහජනතාවගේ සහයෝගේ අත්‍ය අවශ්‍ය කාරණයක්. මෙ අතර කරණා වෛරසේ අවධාන මහමුවේ රෝහල් කරා පැමිණීම අවම කරන්නේ සෞඛ්‍යංශ ජනතාවගේෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙරෙහි දැඩි අවධනයක් යොම කරන ලෙසයි ෞඛ සේවා නියෝ ජධ්‍යයක් ජිනුුවල් වෛද්‍ය හමන්ත හේරත් මහතා දැනුම් දෙන්නේ වි්පුර සම්බන්ධයෙන් විධ දේවල් අලුතෙන් විකාශනයවමෙන් පවතිනවා රෝහල් වලට යන එන අයගේ සංක්‍යාව අහලම මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන්නන් මේ රෝගේ රෝහල් තුළට පැමිණීම අවමකිරගැනීමට ඉවහල් වෙයි කියලා හිතනවා රෝහලකින් ප්‍රතිකාරයක් ගැනීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුත්තක් කළ යුතුම තියෙන අවස්ථාවක අනිවාරයෙන්ම ඒගොල්ලු ඇවිල්ලා තමන්ගේ සේවාවන් ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි අපි හැමවෙලේම ඉල්ලා සිටින්නේ තමන්ට ළඟම තියෙන රෝහල එම කර්ත්‍ය කරගන්න රෝගින් බැලීම සඳහා එන අයට අවසට තුන්වරක්ම පැමිණීම අත්‍යවශ්‍යනෝවායි කියෙැයි මගේ පුද්ගලික හැඟීම. රෝහල්ලකින් තමන්ගේ නිවසට මේ රෝගේය පැතිරීමත්. පේ නිවසක තිබී රෝහලට මේ රෝගේ පැතිරීමත් යන දෙකම වලක්වා ගැනීමට ජනතාවගෙන් අපිට ලොකු සහයක් ලැබයි කියලා මංහිතනවා. විද හමුදාව සහ සෞඛ්‍ය කාරය ම්ඩල කොරෝනාා මර්තනය වෙනෙන්, දිවාර ඇද දෙකෙහි වෙහෙසමින් ගෙනෑන වැඩිපිල්වට, ජනතා සහහි ලබාතෙන් දැ යුද හමුදපති උතුරය ජොනරල් ශවෙන් ්‍රසිල්වාමහතා ඉල්ලාසිට්නවා. ඔබ අපිදන්නෑ කවුද මේ හදිච්ච පුද්ල ආශ්‍රකර පුද්ගලයන්ේ ොහෝ අය අරංගිල තිබෙනවා සහරයට අමත කලතින සහරදවල් කියද්දි. පසුකාලන කියන දේවල්තිය රජයයකින්ද. ඔබ ගැටිච්ච තත්ත්යෝ සෑව විටම හිතන්න ඕනේ ඔබ හමනානම් ස්්‍රච්චාවේ ඉදිරිපත්වවෙන්න මේ ඔබ රටරන සේවක් හැටියටඇ පිළිගන් පව බො ස් ච්චාවේ ඉදිරිපත්වල මේ දේකරන්න ඒත් එක්කම ත්‍රවිදහමුදාවේ පොලිසිය වකවාගේමම සෞඛ්‍ය පියච්චේ මහතරු අපට ගෙනස් මහට රෑට ගිල්ලා ඇදගෙනවා. කතාල්ටම් පාච්චි කර මේ හැම දෙයක්ම කරන්න අපේ විරෝධා රණවවිරුවන් මේ අනිකොත් ඇවල බුධිය අද්දී මේ සම්බන්ධව කටුතු වන කණ්ඩාම් රෑ ලිවනක විශේෂම ත්‍රවිධ හමුදායාලුන් රෑ ලිවෙනක නිදි මරාගෙන දින ගනම් මේ ජනතාව සුරක්ෂිත සානකට රැගෙනයන්න මේ කටුතු කරන්නේ මම හිතන්නෑ හැමුදාවේ මේ හා සම්බන්ධ කට්ටියට මේ දවස් ගානකින් හරියට යුධියන් අම්බල දින කලාා ඉදි මේ හැමදෙම කරන්නේ ඔබ ආරක්ෂා කරගන්න මේ වැරදි දි හිදන්න පවසතුරේ කැටරන මේේ ැම වෙලාද මන් දැක්කයි සහස්ථාන්්ද අරං යන එනඒ එකටත් වනදක්කිෙන රෑාව කියලා. ඉරින් මේකේ දවල් රෑකක් නෑහැ මොකද අම් කිසි පුද්ගලයේ වාර්තාාව වනුත් හැකි ඉක්මනින් ඔවුන්න සමාජයෙන් ඉවත් කරන්න තමයි උත්සාහ කරන්න. මේක කාරුණකොත් තේරුම්ගන අපිට සහයෝගය දක්වන්න මෙ අතර බන්දරාගර රැඳුවන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබාදීම තාවකාලිකව අතිටුව ඇති බව. බන්ඳනාගාර කොම්සාරිස් තුශාර පුල්දනිය මහතා පවසනවා. ොයිඩ් සංගතය හේතුවෙන් මේ වන මීට බධනාාර නනිවාසිකයන්ට අමුත්තන් බැලීම තාවකාලිකව අතර කල්ලා තියෙනවා. නේවාසිකයන්ට මීට ප්‍රථම ලබාදීල තිබා අපතුරකතන පහසුකන් ඒගොලන්ගේ නිවස්සල්ට කතා කරන්න තොරතුර දැනගන්න මාසක කාලෙට ගාස්තු රහිත දුරකතනක් මෙමට බන්ධාරද පරත්තුමෙන්තු ලබදල න සියලු මාතනවලට ඒ අන රැඳවියන් අපි බලාපොරත්වවා සත්යකට වරක්කඒගොල්ලන්ගේ ගෙවල්ලට කතා කල්ලා පවුල තොතුරු දැගනීමට අවස්ථාව ලබාදීමට. ීට ප්‍රථමත් අපි මේ තත්වය ලබාදුන්න ඒකත. මசகிින් ீ කිීම පහුණ සිදධවෙලාති. ஆஸ்ரேலியா සි සිට පුදගලින් ොස් දෙෙකු කட்ட යක ගුවන්තු පළවෙ ද ැසර පැමனி අතර, ඔ නි ධైන මධ්‍යस्ථाන කராයමු කෙරුණ. 1 නිரோෝදාైන මධ්‍යස්స్ාන ස හතරක් තුළ, පුද්ල නද හ පන්සිය පනස යි දෙෙකු ौදුරටත් නිரோදාాන भी මින් සිටනවා. ඒ දි තුළ PCR ක්ෂ හල තුணක් සිදු කළ අතර, මේ දක්වා मेරට සිදුක ඇති PCCR පීක්షණ සං්‍යාව, තු ක්क्षෂහ අසය පනසනාවයක්. ග්‍ර මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා බෙරට ඉන්දිය මහකුමසාරේ, ගෝපල් බක්ලේ මහතාතර හමක් අරල්ියකහමදිරේදී පවත්වනා.දැනට ක්‍රාපනක ්‍යපෘතියකේපයක් සහ ඉදිරයේදී සය්‍යතා වැතිකරතයකක්ෂේත්‍ර සම්න්ධය මිද සාකච්ඡා කරුණා අග්‍රාමාත්‍යය මහිදරජ පක්ෂ මහතා සහ න්ද අග්‍රාමාත නද ෝදයන මහත්තරුන් අතට පසු කියේ මාසේ අන්තර්ජාය ඔස්සේ පැවති සමුව සම්බන්ධයෙන් පසු පරනක නිරතී මදන හමේ වත් අරමුණක් වුණ. සමලුව සම්න්ඳදිින් දෙෙරටේම නායකයන් අතිශී ම සතුට පත් ව බයි මදී ප්‍රශ කෙරුණේ. සැමට සුරක්ෂත පානයේ ජයැපීම මෙම සනිි පාක්ෂාව සබන්ධයෙන් අදධන යමුකිීම ප්‍රමුක්ෂත්‍රය බව අග්‍රමාත්‍ය මහහිදරජ පක්ෂ හතා මහිදී පෙන් බාදුන්න. පසල්ල ලහා සනනි පාරක්ෂක අවශ්‍යතා වැස දල ක් ැස්කිීම දුෂ්ක ජීවනත්වය පත්තින පදේශවල ස පරක්ෂ පහසකම්සක් සාදීම අද්‍රව පහො බවට ප හ ්‍යපෘති ඇතුු ්‍යාපෘති රසක් සබන්ධය ඉන්ද මහකු රසස්වරයාගේ අදහනය ම න. වකො රෝකයටට පිියමැදීම ඇතුර තවත් කරුණු ගනාවක් කෙරෙද අග්‍රමමාත්‍යවරයා මදීරුණු පෙන් වාදන්න. ම සකට පාන ැපීම අරමුණු කරත් ඉද රජයේ වැඩ පිබලබන ර ත්‍ර මෝද හතාගේ ා ීව හවර වැටසටහනසමක දප පශවය සහයෝගෙන් කටතුකිරීම හැකියාව සන්දේ. ඉන්ද මහුම රිස් පල් ක්ල මහතා ද ශ්වාසය පල කල ේල ලා ේ පා ට ල සන්ද හැ හ පි ද ස අග ම ත හහිද පක්ෂ හ ද ද හු ර දන්න. ද ര ാ രේෂ හ පාන පහසුം ඇතිකරීම ඉන්ද යජ දිරිීමත් කරන්න ද ്രම ද ക്ෂമ വදි ല. .ඉතා කිනිගനීම ලහ වකාവ ප රයාට පන ති ූ විදස් මන් හන ෙ ළ ක ලා. නෞකා කපිතාන්වරයක් වන ග්‍රීකචාතික නිරෝස් හිල්ලියාස් මහතාාවබෙනුවෙන් ඕන්කගේ න්නේී තිශ්චවරයා ඉදිරිපත් කළ මෝසමක් මත මෙම ඩඩුව අදකැඳපුූ අවස්ථාවේදී, කොළඹ ප්‍රහන මහිස්රත් මොහොමදත් මෙිහාර් මහතා මෙම නියෝකය ලබාදුන්නේ. මහනුවර ලේවල්ල ධර්මාශෝක මාවතයේ ඉදිකිරින් බිමක සිද වූ අනතුරකින් පුද්ගලින් දෙදනෙකු ජිවිතක්ෂයට පත්වනා. செவ்ுமகள் கொடுனைகிலுக்கு பாகதமாலே இதுகிம்ம்பள நிறுத்தவசிடி புதுகளின் ததனுக்கு சிமிந்தி அசரும் ஹய இகல மகலேசிட்டு பாகலர் மகலேதாவாக்கயாமட்டு உபயோக்கி ககத் சோப்பாானேக்கட்டு சமான உப்பக்கருணா கடாபடிமேேன் அனுத்துரசிதுவத்துபனவா. இம் அவ்ஸ்தாபே கொடுனைகிலை ஹமிக்கரு நோசிட்டியாத்திரு பெதுரேருவான் பமிழக் பமினு இதுகிரிம் ஆறும்பக் அபஸ்தாபே அனுத்துற சிதுவத்தே. சிදධියෙන් එක් පුද කලේ கூු එමස්ථානේදීම ජීවිතක්ෂයට பත්த்துாතර அனு පුදகயாம் பானுுவර ரோக ඇතුல கிறரிීමேன் அனுதுருவமியகயா. சிදධ සම්பாந்தேன் பாானுவර போොலிசிய වැடுதுரு பීක්ஷෂண ஆரொம்ப කරතිබෙනවා. ස්කු ප්‍රහාරය සම්පාන්ධය තමාව යලි අතරකොට කනීම වැලැක්වීමේ නියෝකයක් නිකුත් කරන ලෙසිල්ලා. හටපු අමාතය රෂා් බදයවදීන් මහතාගේ සොහරකුව, රියාජ් බදවදීන් මහතා ගොළුකරතිබෙන ්‍රීට් පෙත්සම සලකා බැලිම් සඳහා ලබඳ විසමනදා කැඳපීමට අභ්‍යාචනාධකරණය අද නියම කලා. මහිද සමයවර්ධන සහරර්ජන ඔබස්ස කරන මහතුරුන්ගේෙන් සංන්විත අභිාජනාධ කරන විනිසුර මනුල් ඉදිරියේ පෙත්සම කැඳවීම අද සිදු කරුණ. මෙහිදී පත් සම්කාර රයාජ් බදී මහතා වෙනුවෙන් පටින් සිටි නීතිච්‍යන ය අධිරනය හමුවේ කරුණ දක්මින් සඳහන් කළින් මෙම නඩුව හදිස්සි අවශතාවක් මත ගුණකර තිබෙන හෙන්. එය සලකාබැලීම සඳහා කෙටි දෙනයක් ලබා දෙන ලෙස ඉල්ලා ටිය. එම පෙත්ස මේ වගත්තර කරුණන් ලෙස වැඩබලන පොලස්පතිවරයා අපරාධ පරිීක්ෂණ දෙ පාර්තමේන්තුව භහරව සිට නෝජ පලිස්පති නුවන් වැදසිංහ සහ අපරා පරීක්ෂ පාර්මන්තුවේ අත්. ක්ෂ ප්‍රසන්දල්විස් පොිස්පරිීක්ෂක මිහිඳු අබේසිහ ඇතුු හදෙකුනම් කරති වෙනවා පෙත් සම්කාර යාාජ බදී මතා සඳහන් කර ඇතේ පස්සු ප්‍රහාරය සම්බන්ධයෙන් සැපිට, තම අත්තරංගුවට ගෙන අපපේල් මස දහ හතර වනදා සිට, රැඳුම් නියෝගමත දීර්ගඝ කාලයක් පරීක්ෂණ සිදු කළ බවයි. අදාළ කාලසීමාව තුළ අපරාධ පීක්ෂණ දෙපාර්තමේන්තු නිලදහරින් තමන්ටහිමි නිවාස දේපල ව්‍යාපා බැංකු ගිනම් යනාදිය පිළිබඳ පුළුල් විමර්ෂණයක් සිදු කළ අර. දී තමාට එනෙව කිසිදු අපරාධමය චෝදනාවක්, තහවරු කළ හැකි සාක්ෂි අනවරය නොවීම හේතුවෙන්, තමන්ව මුදාහැරීමට පරාධ පරිීක්ෂණ දෙපර්තමේතුව ක්‍රියයක් කල බවද ්‍රාජ් පදීන් හතා පෙත්සමෙන් පෙන්වා දීති බෙනවා. එවන් පසුිමක් තුළ දේශපාන හේතුන් මත තමාව යල්ලි අත්තරංගුවට ගන්නාලෙස විදධ පාර්ශව බලපෑම් එල්ල කරමින් සිටින අතර, මේ හෙත්තුවෙන් තමාව යාලි අත්තරංගුවටගත හැකි බවට, සාධහරණ බියක් ඇති බවත්. ඔහු අධිකරය හමුවේ කරුණු දක්මින් ප්‍රකාශ කලා. හත්වෙන් තමන්ව යලි අත්තරංගෝට ගැනීම වැලැක්වීමේ ආඥාවක් සහ, අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි රාජ් පදූදීන් හතා මෙම රීට් පෙත්සමෙන් ඉල්ලිම් කරඇත්තේ. කල්පිටය අර්ධතිපේ දෙලුම් වකාව සාර්ථකපු සිදුවෙනවා. රජයේ මදිහත්වීම සිදුවන්නේ නම් රට මවශ්‍ය දෙලුම් සැපය හැකි බවයි වගකරුවන් පවසන්නේ. ල් පිට අර්දතිීපය තුළ දෙலும் වගකිරීම ආරභ වූයේ එක් දහස් නවසියා අනූහායවසේදී. මෙ වනවිට එම වග් සාර්ථකවසිදු කරන අතර ඉහලා ස්වැන්නක්ද ලැබමින් පවතින බවයි ගොවින් පවසන්නේ. රාජ මදිහත්වීම මත වගව වැඩදි உුණු කිීමට පිළිවෙලක් සැකසන්නේනම් ඒල්තමන්ට மாත්සහනයක් බව දෙலම් වගවටයම් වී සිින ගොන් පවසනවා. රෝග මාර්ථනය මෙන්ම නව ප්‍රබේතහතුන්වාදීම ඇතුළු කටවතුවරට රාජච මැදිහත්වීමත්ත්‍යවශ්‍ය බවයි න් පෙන්වා දෙෙන්නේ. ඔබතුමාගින් ඉල්ලීමක් ඔබතුමා ලංකාවේ කල්පිටියේ දෙලුම් වගාව පොඩ්ඩක් බලන්ඩ. මේකට අවශ්‍ය කරන්න. හොඳ පැල තාක්ෂනික පැත්තිෙන්. පුහුණන් ඔක්කොම ලබාදීලා ඒ සැලසුම ඔබතුමා කරලා දුන්නුත් විදේශය දෙලුන් ගෙන්න්නන්න එතුව. අපි කල්පිටි ගොවියෝ සම්බූර්ණ ලංකාවට අවශ්‍ය තරක් දෙලුම් ලබා දෙෙන්ඩ අපි සුල්දානම්. චිත්‍රපටා ්‍යක්ෂකවරෙකු ්‍රංකඩ ශිල්පයෙකු මෙෙන්න්ම බාතපේදෙකු වූ වේහල්ලේ පියතිලක මහතා අබහව ප්‍රාප්ත වනා. කලක් රෝගාතුරෝ පසු ේහල්ලේ පියතිලක මහතා මියනවිට? අනුවනබිහි පසුන. විද්හ සමාජ නිලතල රැසක් හොබ ඇති ඒම හතා දිනමින පුවත්පතේ හොෝපතාන වාර්තාකර ලෙසද කටයුතු කළ. වමේ දේශපාලනය තුළ සුවිශේෂී චරිතයක් වූ වේහැල්ලේ පියතිලක හතා ශ්‍ර ලංකා මහජන පක්ෂ, හරෝපතාන සංවිධහයිකවරයා ලෙසද කටයතු කරති වෙනවා. ස්වාධීන රූපවාහිනී නිෂ්ාකවරයෙක් වන ජනජීව වේහල්ල මහතාගේ පියානන් වන අභව පාප්ත වේහැල්ලේ පියතිලක මහතාගේ දේහෙ පිළිබඳ.වසන් කටයුතු. එයට පස්සොරුවේ කහට ගස්තිගිලේ දිසේදු කිරීමට නියමිතයි. එත්මක අපේ මධ්‍යන පෝර්ත විකාශවමින් නිමාවච පත් වෙනවා යළි තම වූ පැයින් පැය පෝර්ත විකාශවය සමකින් ඔබට සබ දසක්.